ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කේ කුමාක් මම හිතන්නේ ඊයේ පාර්ලිමේන්තුවේ කතා කරපු අධිකරණ මැතිතුමා කතා කරපු කාරණේ වගේම අද අරුණ පත්‍රයේ තියෙන එක්සස් පර්ල් පත්‍රේ පිට ප්‍රකාශ වෙලා තියෙනවා එක්සස් පර්ල් සිද්ධිය මිලියන 250ක් බර විය ඇත්තේ චාමර ගුණසේකරට කියලා අපි අහන්නේ මේ චාමර ගුණසේකර කියන්නේ ශ්‍රී ලංකාව බාරව ඉන්න මහා දිව්‍ය පුත්‍රයෙක්ද එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකීය සමුද්‍රයේ බාරව ඉන්න දිය රකුසද මේ ශ්‍රී ලංකා රජයට හිමි වූ තුතිවිච වන්දි මුදලක් කොහොමද මේ පුද්ගලයක මුදල පුද්ගලයෙක්ගේ ගිනුමකට බැර වෙන්නේ සම මේ රට බොහොම සාධාරණයි මෙරට බංකොලොත් වීම මෙරට කඩන් වැටීම මෙරටේ ජනතාව දුක් විඳීම බොහොම පැහැදිලි මෙරට ජනතා ඡන්දයෙන් පත් කරලා බාර දීලා තිබුණ මෙච්චර කාලයක් දූෂිත පුද්ගලයෙක්ට අදටත් අපිට බොහොම පැහැදිලිව පේන්න තියෙන මේ දූෂිතයින් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ රජය තාමත් ක්‍රියා කරනවා මිසක් මේ දූෂණය පරාජයට පත් කරලා මේ ශ්‍රී ලංකාව ආරක්ෂා කරලා ශ්‍රී ලංකාව ජීවත් වෙන්න ආසයිතන රටක් බවට පත් කරන්න කිසිදු වැඩපිළිවෙලක් නැහැ කියන එක අපිට බොහොම පැහැදිලියි. ඒ වගේම නීතිය ආරක්ෂා කරන්න ඉන්න කඳවුරු අපි දැන් පේනවා මේ දවස්වල සංගීත පුරු තරඟයක්. අපි පහුගිය අවුරුදු උත්සවවල දැක්කා සංගීත පුරු තරඟ තියෙනවා. ඒතොර අද අපේ රටේ තියෙන පොලිස් ප්‍රති පුරු තරඟයක්. ඒකටද අපි දන්නවා සංගීත පුරු තරඟේ තියෙන කොට අපේ ගම්වල එන අර මයික් එක බාරව ඉන්න කෙනා නැත්තම් සංගීතයේ මෙහෙවන කෙනා තමන්ට හිතවතා පුටුව වටේ කරගෙනකොට යාට දයග්‍රහණය කරන්න පොඩි පොඩි සපෝට් දෙනවා අපි දැකලා තියෙනවා පුටුව ඉස්සරහ පැත්තට එනකොට තමන්ගේ හිතවතා එනකොට තමන් මේක ඕෆ් කරන්නේ ඕෆ් කරපුවම විජහට තමන්ගේ හිතවතා පුටුවේ වාඩි වෙනවා ඒ වගේ තමයි අපේ මේ පොලිසිය බාරව ඉන්න පොලිසිය අමාත්‍යවරයා අද තමන් බලාපොරොත්තු වෙන මේ රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු යම්කිසි පොලිස් නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයෙක් මේ පුටුවේ වාඩි කරවීම වෙනුවෙන් මෙද ඉතෝ සෙල්ලමක් කරන එහාට මෙහාට කරලා ඒක තමයි අද අපිට දකින්න තියෙන නිසා අදිත්‍රෝහණ මැතිතුමයි අදිත්‍රෝහණේ පොලිස් නියෝජ්‍ය පොලිස්පතිතුමයි ප්‍රියන්ත වීරසූරිය කියන නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනම දැන් අද මේ තමන්ට බාර දීලා තියෙන මේ ස්ථාන මාරුව සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඒ නිසා මේ එක එක්කෙනාගේ ජයග්‍රහණ වෙනුවෙන් තමන්ට හිතවත් කෙනෙක් තමන්ගේ පුටුවට වාඩි කරවන්න ගියපුවාම ඇති වෙන ප්‍රශ්න නිසා මේ වෙනත් දෙයක නම් ප්‍රශ්නයක් නැහැ අපිට මේ උත්තර ශ්‍රී ලංකා උත්තරීතර කියන රටේ නීතිය බාරව ඉන්න පුටුව ප්‍රධාන පුටුව බාර දෙන්න තමන්ගේ හිතවතුන්ට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පොලිසිය කියන ගෞරව නාමයක් කෙලසපු උදවියගේ වාඩි කරවන්න මේ ගන්නා උත්සාහයක් කියන එක අපිට බොහොම පැහැදිලි නිසා මේ රටේ තවමත් රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති වෙලාවත් රනිල් වික්‍රමසිංහගේ ගෙනියන ආණ්ඩුව තුලවත් මේරටේ මොන වෙලාවකවත් නීතිය ආධිපත්‍යවත් ජනතාවගේ පරමාධිපත්‍යවත් ආරක්ෂා කරන්න කටයුතු කරලා නැහැ කියන එක අපිට බොහොම පැහැදිලිව පේනවා මේ කටයුතු හරහා. එතකොට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දැන් මේ මුදල් ටික පුද්ගලික ගිණුමකට බැර වෙන්න මොකද තියෙන කාරණාව අපි අහන්නේ. එතකොට මේ විදිහට මුදල් ටික තැම්පත් දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා මේකට නඩු දාන්න නැතුව ওই මුදල් ටික තැම්පත් වීම තමයි මේකට නඩු දාන්න කල්මැරීම. අපේ රටේ නඩුව පවත්වාගෙන ගිහිල්ලා අපිට වාසි සහගත විදියට තීන්දුවන් අරගෙන මේකෙන් බිලියන 6ක් 7ක් අපේ රටට වන්දි මුදල් අරගෙන ආවිල්ලා මේ IMF එකේ හිඟමනේ ගිහිල්ලා ඩොලර් මිලියන 2.8ක් අරගෙන රටම කොට දානවා කියලා පම්පෝරි ගහන උදවියට මේ රටේ මේ පෙනිපෙනී තියෙන මහා නිදානයකින් වරප්‍රසාද ගන්න නැතුව ඒක පාවලා දීලා මේ ඩොලර් මිලියන 250කට පාවා දීලා මේ රට කොහාටද ගෙනියන්න දැන් දැන්වත් මේ වෙච්ච දෙයින්වත් රට ගොන්න ගන්න ඕන කියලා හැඟීමක් තියෙනවාද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ නිසා අපි බොහොම වගකීමෙන් කියන්නේ මේ ඉන්නේ ඒ රාජ රට විනාශ කරපු රාජපක්ෂ ආණ්ඩුවේ ඉදිරි දිගුවක්. රනිල් වික්‍රමසිංහ මේ කණ්ඩායම ආරක්ෂා කරනවා විතරයි කියන එක අපිට බොහොම පැහැදිලිව පේනවා. ඒ නිසා කූට උපක්‍රම දාලා ප්‍රතිසත් ත්‍රස්ත පනත් ගිනල්ලා මේ ත්‍රස්තවාදීන් කණ්ඩායම ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. අපි කියන්නේ ප්‍රතිසත් පනත කියන්නේ ඇත්තටම මේකේ ප්‍රති කියන කතාවට අපි උත්තරයක් දෙනවා නම් ප්‍රතිසත් පනතක් ඇත්තටම මේක. වෙනද ත්‍රස්තවාදී පනතක් කියන්නේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව. පවතින රජයකින් නැත්තම් පවතින ආණ්ඩුවකින් හැබැයි මේ ප්‍රතිසත්‍ය පනත කියන එක ගේන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යෙමි ජනතාවට විරුද්ධව ගේන්නේ මේක. හේතුව තමයි මේක ප්‍රතිසත්‍ය පනත කියන එක මම හිත හරි සාධාරණයි. හරි ඒකේ වචනේ පොඩි පරිසමාප්ත අර්ථයෙන්ම තේරුමක් තියෙනවා. ඒ නිසා මේ ත්‍රස්තවාදීන් කියන්නේ කවුද? ජනතාවගේ බලය ජනතාවගේ කැමැත්තෙන් තොරව රට පාලනය කරන කණ්ඩායමක් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් රටේ පරමාධිපත්‍යෙමි ජනතාවට විරුද්ධව ගේන්නව පනතක් මේක. මේ තම ත්‍රස්තවාදී කණ්ඩායම මෙරට පාලනය කරන ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් තමයි මේ පනත ගේන්නේ ජනතා බලයෙන් තොරව රටක් අල්ලගෙන ඉන්නවනම් අත්පත් කරගෙන ඉන්නවා ත්‍රස්තවාදී බලයකින් ඒක පත්පත් කරගෙන ඉන්නවනම් ඒ අයගේ පැවැත්ම වෙනුවෙන් පනතක් ගේනවනම් ප්‍රතිසත්ත්ව පනත කියලා මේක සැබෑ ඉන්න ජනතා විරෝධී පනතක්
जनता विरुद्ध त्रस्तवादी सिंह पंथाने अभी तीन एनसा मेकिन कुमस रटे सभा प्रश्न जटपत् जनता नगीसी अवस्था अंतिम वेडिलादुर बिमड़ी श्रीलंका तहमत मे आंट गुडनगंड वेपिल्ला नेहकीन अभी बोहम पेहदी पेन तीनों एनसा अभी बोहम गौरव इलाने मेरटे बतिवर निकार विला जनता कमेत को तीन पेन अवस्था वाला बाधे इवागेम तमंट मेघ करगने बरीना करगने पुलवा खंडा दीला दिय्यंग नाम मे श्रीलंका आरक्षा करगं अभी अवस्था दिन अभिकीन अद कुशिकर्मांत बैत अनुराधपुर डिस्ट्रिक अद माध्योलिंग अभी अहनो पार्लिमेंट कथा करपो हेमत्मा बोहो विद्यावान कथा करनो अरक दूंडा मेक दूंड अमेरिका वेंग अभी हमुना टी एस पी टी के एक जनता लभ्य तीनों गोई जनता लभ्य तीनों इनसा मेकाने मूलिक पोहर पिलो गैटलूक्न है भाई ताम कथा पमना एम ओ पी वोलट विशिदा हक दान वकीनो गिनोलट अक् हेक्टेयर विशिदा है हेक्टेयर दिन कट्टी हतरीदा हाथ दिन वकीनो है भाई मीट कलीम पोहर अनेकुत्साहन आधार सियाल दिन हेक्टेयर हेकट अडवें कट्टीतमा ये सील सहन आधार दूंडी है भाई मे विशिदा दिन दंकीनो हेक्टेयर देखा तीन आइट लबा दिन वकील ऐसा अभी किए एक लबा दिए युतु इवागे हेक्टेयर देखा क्या तुले अंधेरे का तू काटी ना मैं वाकई विशाल कारण तक तमा हेक्टेयर देख कर वगा आकरण आई थी लबी लेती ऐसा पहुँगे काले लबा दूर सियलू सहना मैं हेक्टेयर देखा ना तना आकर पहाक दक्वा वगा करना गोविंद लबा दिन डांडू काटे तू करो ना मांगी तान हो दाई ऐसा एम ओ पी वाले मिले मांगिताने विशिदा हक विर मट्ट मुख दिमुन जंगे पहालोट पहालोस दाह गेनो अकेला अहमत तुम अकेनो अब आप वेल दह दाह विर मिलकट गेंड पुलवाण तब वेल पुल तरकारी वैडी अलूमिल वी गोवी आट नेता गोवी अंट लबागण हेकिवती इवागे यूरिया संबंध अद्वेट ताम हरी वेडपिल्लक नेता हरी नीति क्रियात्मक हर मिलक ताम आंड क्रियात्मक हद्दा स्पन्सी अट अमति वर या लबा देन वकील अब हद्दा स्पन्सी लबागंड पुलवा तेना ताम मे मिहिपीट नह एकुलस्त हट तम सामान्य विलंद पुले यूरिया मिटी के मिल क्रियात्मक ने बाल पोहर यहां कलवांकर पुआ वेन वेन मिगरांग तीन पुलवा दह दट आसान मिलकट है भाई सामान्य हों प्रेमित यूत यूरिया मिटिया क्लबागंड बह एकुलस्त दें अड़ इनसा अभी अमत तुम आटकिया मे कुशिकर्मांते मैदर गिहिल ओण विलावट मेट के लबा दे नैतु मे कुशिकर्मांते विनाशकर अदंड अद वीमिल वेहला तीन तुट्टूट निष्पादन वीद मेकसी थीकट आसन विलक तीन रजे तीरने के लिए रुपया सी एक भाई सी एट मिल दी गए नीमत हरियट सार्थक सिद्ध उन्न है इनसा गोव्याट सिद्ध उन्न हेत्तपहात असूपहात तथा मिलकट अलवीकरांड इनसा गोव्याट साधारण गिष्ट नोविच युगे तुल अद वीमिलट सापेक्ष हाल मिल क्रियात्मक वेन्न है हाल मिल अडू अन्न है वीमिल गोव्या तुट्टूट अरगण तीनों हे भाई तामत यदा वेल पुले सी एट एकसी पनाहट गिय पुलावे कसी हतलियट गिय पुलावे क्रियात्मक वेच्ची सहाल मिले ए आकार पुले क्रियात्मक इनसा गोविया रखिंड दांडू उत्साह करे मे सीमित वेचि पिरीसा विमोल हिमियां आरक्षा करंड दांडू कटेत करें कारण अब तीन ऐसा गोवियाट वी वोल्ट मिल तीरने के रंड उपतुमाल ऐतिहा तीनों हे गोविया की निष्पादन पिरीवे पहाल गेंड आंडूट विशाल वकीम तीनों की अभी बहुम वकीम ए संबंध गण्डा क्रियामार कथावाल तीन माध्य संदर्शन तीन हे भाई महापुलवे यथार्थ अब्बट मे किसी कारण पत्कर लहकीन अभी बहुम पेहदल पेनसा कन्न गहल गियम पासे निधस कारण किएन वेनूट अभी कुशिकर इलेनवा दें कन्न आरंभ कर लीनो दम इंदा मेवट क्रियात्मक गोवियाट नियम विलावट मे पोहर टिकलाबादेन कटेतुकंडे वे मणिकु द्यदम टीक विशाल वसे मिले हेलगील तीनों कृमिनाशक वलनाशक मे सियाल मिल दरागंड बरी प्रमाण लिंग हेलगील तीनो युवत पहालट गेन्ड कटेतु कोल दुकिन अभी आंडूट मत करण हिंसा हेम नो नोत ईट पासे अहप वी अश्वन निलन महोत्व तुट्टूट गोविया वीट के मिल दी गंड आंड सूदना वेन्डे पाकिन हेमुनोत् मे गोवि जनता नैवत अरगल समग पाट बहिंड अभी सलसुम करोकिन आंडूट मत कर कलवेल तो मे धन दुन गोविया अश्वन निलन महोत्व विनकोट ए पिरीवेट सापेक्ष मिलक देंड आंडू कटेत करेमत मे मोहते ये निष्पादन पिरीवे आड़क रहा आंडू कटेत कर गडकर अभी मत करो ये आंडू अनीपत्ते आंडे प्रयत्न नयारगन महाविद्यावाक मे IMF कथा करण IMF अंड की वेला अभी गीन है बांकुलोत्न लेबल वेद नड़पास बांकुलोत्च कने गिहिल सामंट नयाकिल्लाप लटना कुंदेसी प्रेम अभी दाँ एसा लंकावट दरागंड बरी कुंदेसी कंदर आवकट यटत्कर मे स्वच्छा नयाकर मेक दंड अभी आसियान संवर्धन बैंक लभन मा लोक बैंक लभन बिलियन हताक्तर मे सल मेक निकम पटांगतरा IMF गत्ता सट सट गाला गलाकिन हे भाई गलाकना नायक नय विन को मे डॉलर बिल मिलियन तुनसी गाना कपिट हम तुनसी हाक्तर डॉलर मिलियन तुनसी गाने अभी करपू दे
තාමත් හුස්ම ගැට ගහගෙන යන්නේ ණය ටික නොගෙවෙන හින්දා ලංකාවට ලැබෙන පේෂණ ටිකෙන් අපි යන්තම් කටයුතු කරන. දැන් අපි දැක්කා කාංචන විජේසේකර මැතිතුමා ඊයේ ප්‍රකාශයක් පත් කරනවා ඉන්ධන කෝටාව අඩු කරන්න නැතුව නැවත අවුරුදු දීපු දීමනාව එහෙම්මම පවත්වාගෙන යන්න තීරණය කරා කියලා. ඒකට හේතුව මොකක්ද කියලා තියෙන්නේ? ඉන්ධන කෝටාව වැඩි කරා කියලා ඉන්ධන පරිභෝජනයේ වෙනසක් ඇති වෙලා නැහැ කියලා එතුමම කියනවා. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? අද ඉන්ධන පරිභෝජනය කරන කෙනාගේ ක්‍රය ශක්තිය හීන වෙලා. අද තමන්ට ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව දීලා තිබුණත් ඉන්ධන ටික මිලදී ගන්න පුළුවන් ශක්තියක් අද ශ්‍රී ලාංකික ඉන්ධන පාරිභෝගිකයා ගාව නැහැ කියන එක කාංචන විජේසේකර මැතිතුමාට අද හේතු ගැනලා තියෙනවා. එතුමා නොකියා කියන එතුමාගේ දක්ෂතාවයක් වගේ ඉන්ධන වල කෝටාව වැඩි කරා කියලා පාරම් බානකොට අපේ රටේ ඇත්ත ජනතාවට තේරෙන දේ තමයි ඉන්ධන කෝටාව වැඩි කරලා දැන් කෝටාව අයින් කරලා ඇතෑරලා දැම්මත් මෙරටේ නැවත ඔయిత වැඩි ඉන්ධන පරිභෝජනයක් ඇති වෙන්නේ නැහැ මේ ඉන්ධන මිලට සාපේක්ෂව. ඒ නිසා ඉන්ධන මිල පහළට ගේන්න හැකියාව තියෙන ලෝක බිලඳ පුල ඉන්ධන මිල බැහැලා තියෙනවා. ඒ කිසි දෙයකට අහුම්කම් දෙන්නේ නැතුව කාංචන විජේසේකර මැතිතුමා අධික ලාභයක් මේ ඉන්ධන මත දරාගෙන යනවා. ඒ නිසා ලෝක බිලඳ පුලට උච්චාවචනය වෙන මිල සූත්‍රය අපේ රටේ ක්‍රියාත්මක නොකර අද මහා ලාභ ලබන ඒජන්ත ආයතනයක් බවට ශ්‍රී ලංකා ඛනිජ තෙල් ආයතනය කටයුතු කරන ඒක හරහා සියලුම මෙරටේ අනිකුත් පරිභෝජන භාණ්ඩවල මිල ඉහළ යාමට මේක කටයුතු වෙලා තියෙන නිසා ඉන් ලෝකවලින් බලේ ඉන්ධන මිලේ පහළ යෑමේ වාසිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබා දෙන්න කටයුතු කරන්න කියන ගමම්ම මේ ඉන්ධනවල විශාල ලාභ තීරුව නිසා අපි දන්නා IOC වැනි ආයතනත් මේ විශාල ලාභයක් ලබා ගන්නවා. අපේ රටේ ඛනිජ තෙල් සංස්ථාවේ දූෂණ තියෙනවා. ඒක ඇතුලේ අක්‍රමිකතා තියෙනවා. ඒ නිසා අපේ ලාභ තීරුව අඩු ඇති. ඒ නිසා ඒක ලාභලාභී බවට පත්කරන මේ ඉන්ධන මිල විශාල වශයෙන් ජනතාව මත පටවලා තියෙන එක තුල අපේ රටේ විශාල හානියක් නැ තවත් මේ රටේ අනිකුත් ආයතනත් මම හිතන තවත් සෙට් ගණනාවක් තවත් විදේශීය සමාගම් ගණනාවකට දෙන්න කෙටුම්පත් හදාගෙන යන මොහොතක මේ පිළිබඳව අවධානය යොමු කරේ නැත්තම් මම හිතන්නේ ඒ එන ආයතනත් මම හිතන්නේ විශාල ලාභ තීරුවක් අපේ රටෙන් අරගෙන අපේ රටේ ඩොලර් ප්‍රශ්නෙට විසඳුම් හොයනවා වෙනුවට තව අපේ රටට ලැබෙන දින ආදයන් මා විශාල මේ සියලු කම්පැනි මේ රටෙන් එළියට ගෙනියන්නේ රුපියල් නෙමෙයි ඒ සියලු කම්පැනි යහපව මේ රටෙන් එළියට ගෙනෙන ඩොලර් එනිසා මේ ඇත්ත తత్వය හරියට අවබෝධ කරගෙන කටයුතු නොගිරුවොත් මං හිතන්නේ කාංචන විජේසේකර ඇමතුමා මේ తాවකාලිකව ඉසිලා ඉන්න తాවකාලික පොරක් වෙලා ඉන්න කාංචන ඇමතුමා වැඩි කාලයක් නොගිහින් ජනතාව අප්‍රසාදයට පත් වෙන නායකෙක් බවට පත් වෙනවා කියන එක අපි එතුමාට මතක් කරන්න කැමතියි. ඒ වගේම අනිත් පැත්තෙන් අනුරාධපුර මහරෝහලේ අද අපිට දැකින්න තියෙන කාරණයක් තමයි MRI ස්කෑන් යන්ත්‍රය මේ වෙනකොට අක්‍රිය වෙලා. දැන් සෑහෙන කාලයක් වෙලා තියෙනවා. යාපනයේ මෙහාට ආසන්නම තියෙන MRI යන්ත්‍රයක් තියෙන එකම රෝහල අනුරාධපුර රෝහල. ඒ නිසා මේ MRI යන්ත්‍රණය අක්‍රිය වීම නිසා විශාල රෝගීන්ගේ ලබාගත යුතු පරීක්ෂණ වාර්තා ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මොකක් හරි පෙත්තක් දීලා తాවකාලික එන රෝගියාව ස්පිරිතාලයෙන් හරවලා යවන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම මේකට MRI යන්ත්‍රයට වේටින් ලිස්ට් එකක් තිබුණා. ඒ වේටින් ලිස්ට් එකට අනුව මේක දැනුවත් කරලා නැහැ. තම MRI යන්ත්‍රය කැඩලා තියෙන නිසා දැන් එන්න එපා කියලා මේ රෝගීන්ට දැනුවත් කරලා නැහැ. ඒ නිසා රෝගීන් නොනවත්වාම සෑමදාම අනුරාධපුර රෝහලට එනවා. ඒ නිසා එන රෝගීන් නැවත අහපව හරවලා යවන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කියනවා මේ මැෂින් කැඩෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. මැෂින් එකක් ගෙනලා ස්ථාපනය කරනකොට දැනගන්න ඕනේ මේවට නඩත්තු පීරිඩ් එකක් එනවා. නඩත්තුවක් එනකොට මේක නඩත්තු කරන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් නොකර පවත්වාගෙන යෑම මං හිතන්නේ මහා බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා MRI යන්ත්‍රය කැඩුණා නම් අඩුම මාසයක් වැනි කෙටි කාලයක් තුළ නැවත යථාත්කාලීනකරන ආණ්ඩුවට හැකියාව තියෙන්න ඕනේ. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කැඩුණා කියලා පැත්තකට දාලා ඒ රෝගී ජනතාව අපහසුතාවයට පත් කරන්න නම් මේ මැෂින් මොකටද ගේන්නේ? හැම මැෂින් එකක්ම ගේනකොට කැඩෙනවා. ගෙනල්ලා හැමදාම තියෙන්නේ හැමදාම දුවන මේ සදාකාලික යන්ත්‍ර සූත්‍ර අපේරට එන ජන මනුෂ්‍ය ජීවිතය වගේම මේ හැම එකක්ම කැඩෙනවා. එහෙනම් කැඩෙනකොට ඒකට විකල්පයක් හදන්න බැරි සෞඛ්‍ය සේවයක් මොකටද අපේ රටේ? එනිසා අපි කියනවා බොහොම වගකීමෙන් කියනවා මේ අනුරාධපුර MRI යන්ත්‍රය ඉක්මනින් යථාත්කාලික බවට පත් කරන වැඩ කරන යන්ත්‍රයක් බවට පත් කරන්න රජයේ සෞඛ්‍ය අමාත්‍ය මැදුළු කණ්ඩායමට අවධානය යොමු වේවා කියන කාරණේ මතක් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම ස්තුතියි. කම්කරුවෝ ඔක්කොම හැමදාම මතක් වෙන්නේ මේ දිනේ එනකොට විතරයි. කම්කරුවෝ දේශපාලන පක්ෂ වලට මතක් වෙන්නේ මේ දිනේදී විතරයි. දැන් කම්කරුවන්ගේ චෝදනාවක් තියෙනවා කම්කරුවන්ගේ දිනිය දේශපාලන පක්ෂ විසින් මංකොල්ල කාලා කියලා. නෑ ඒක ඒකේ යම්කිසි සත්‍යභාවයක් උත්තර නැතුවත් නෙමෙයි. කම්කරුව ඇතුළු සියලු දෙනාම දේශපාලන සත්වයෝ බවට පත් වෙලා ඉන්නේ. කම්කරු දැන් අපි දැක්ක පහුගිය කාලේ ගොවියෝ විසින් ගොවියන්ගේ ප්‍රශ්න වෙනුවෙන් හඬ නැගු ප්‍රමාණයක් තිබුණද? ගොවියෝ වෙනුවෙන් අපි දැක්ක අනුරාධපුරයේ සංවිධානය කරා යම්කිසි උද්ඝෝෂණයක් නැත්තම් මේ කට්ටියගේ රැලියක්. ඒ රැලියට ගොවියෝ විදියට සහභාගී වුණේ කොච්චර පිරිසයිද?
ඒක සාර්ථක වුණාද නැද්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපේ රටේ සියලු දෙනාම දේශපාලන සත්වයෝ බවට පත් වෙලා ඒ නිසා තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දේශපාලනයේ හරහා ජයග්‍රහණය කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා ඒ ග්‍රාමුව තුල අපි සමගි ජනමල්ල වේගයේ විදිහට එක්සත් ජාතික පක්ෂයෙන් නොවිච්ච කම්කරුවන්ට විශාල සාධාරණයක් ඉෂ්ට කරන්න අපි සමගි ජනමල්ල වේගයේ විදිහට බැඳිච්ච නැවුම් පක්ෂයක් අපි සැබැවින්ම සමගි ජනමල්ල වේගයේ විදිහට මේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන සැබෑ මැයි දිනයක් අපි පවත්වන්න ලැහැත්ති කරලා තියෙනවා. ඒ මැයි දිනේ දේශපාලන කෝණයකින් තොරව සැබැවින්ම කම්කරුවන්ගේ දිනයක් බවට පත් කරන්නයි අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ අපි සමගි ජනමල්ල වේගයේ සූදානම් මේ කටයුතු කරන්නේ. ඒ නිසා අපිට ඕන අලුත් මොනෝරි මේ සැබෑ වැරද්ද නිවැරදි කරලා මේ මැයි දිනේ සැබෑ අයිතිය සැබෑ කම්කරුවන් වෙත ලබා දෙන්න තමයි සමගි ජනමල්ල වේගයේ මූලික අරමුණ සහ බලාපොරොත්තු. बड़ू तीन कारण बड़ू गिनी गोलट गए तव कारण हिस्सा हाण मेवन कुमर सुमी अक्रे विशी पंद तेल अडूना वासी गोविट अभी हिस्सा निष्पादन पिरीवे पहला वी वोलट इहलमिल बेरीना आंडूट वी वोलट आंडू की रुपया सीएना उपरीम मिलकीला विस्पादन पिर्वे पहलट गेन तो गोविया हिंगाने बोट पत्कर मे पोरट निका अमेरिका वे हमी पोरट निकंदीला हेमदेम रजे की मे अभी दें गोविया युतक इष्टक इवर एक अत हो मंगिताने कुशिकर्मा मत्यान से सह मे रटट अब सरना की सह गोव्यांगे प्रश्न सब हिंगना गोव्या राजा बोट पत्कर ගොවියාගෙ අනිකුත් මේ රටේ නිෂ්පා ලෝකේ ඕනෑම නිෂ්පාදනයකට මිල නියම කරන්න නිෂ්පාදකයා. ඇයි ගො අපේ රටේ විතරක් කරුමෙට ගොවියාගෙ නිෂ්පාදනයට ගොවියාට මිලක් නියම කරන්න අයිතියක් නැත්ති. ඒ නිසා මේකට බැඳිහත් වෙන්න කියන එක තමයි අපි කියන්නේ බඩු මිල අඩු කරා කියලා අත හොද ගන්න පුළුවන්. හැබැයි වෙළඳපොලේ ප්‍රායෝගිකව ගිහිල්ලා බලන්න. වෙළඳ අතිපිච්ච මිලට වැඩි කීයක් මිල වැඩිද හැම යෙදුමකම කියන එක ප්‍රායෝගිකව අත්විඳින්න. කතාවට කියන්න පුළුවන් සහන දෙන්න පුළුවන්. ඒ සහන महापरिमाणे की पुदेन अतरपत्व सबहिम महापुल वगाकर अहिंसक गोव्यागे विवाद अग्न अभी मेतम क्रोध या वैर अग्न मेक हेमदेम अभी कियनो विनुट मेकट सार्थक वेडपिल्लाकिया खुशिकार तमंगे यम किसी राजे कारण इष्ट करो इकट वेडी करो अट वेडी दया पंपोरी किरण दे वेडी दया केरला इवराई वगे कथा करांड उत्साह करांड हिते तीन दे केरला वगे कथा कर आप किन दे वाल वेला तीन महापुलवे एक जम किसी तत्व तीन अब किन दे महापुल यथार्थ बोर्ड पत्र नती है अपे रटे कारू में पोलिस कमीशन सिरुदेवाल पहुगे काले जनता मे ඒකාධිපතිය කට බලේ දීලා අවසාන ඒකාධිපතිය ගහලා ලෙව්වා. හැබැයි ඒකාධිපතිය රට තුල නිර්මාණය කරපු සිස්ටම් එක තාම දුවනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. යහපාලන රජය තුල මේ කොමිෂන් සභා පහ ඇති කරලා යම්කිසි ස්වාධීන රාමුවක් නිර්මාණය කරා. අවසානයේ 69 ලක්ෂයක් එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂ ගෙනල්ලා ඒ සිස්ටම් එක විනාශ කරා. ඒකල්ල එතුමලාගේ පැවැත්ම වෙනුවෙන් සිස්ටම් එකක් හදාගත්තා. දැන් කරුමේ තියෙන්නේ මේ සිස්ටම් එකයි මේ සිස්ටම් එකයි දෙකම ගැටෙනවා. අපිට ඕනන්නේ නාණ්ඩු වෙනස් වුණාට පුද්ගල වෙනස් වුණාට නොවෙනස් වෙන मेरटे वेटपील सकस्क दिशा मे स्वाधीन कमीशन सभा बलतल दें स्वाधीन कमीशन सभा पत्ोने सबहिम स्वाधीन निलदारी स्वाधीन ऐके वाड़ूनाट देशपालज्ञे पीटकहनोण देशपालन धन नमस्कार मेवट पत्ते मे स्वाधीन कमीशन सभा वेडपूत हेकिन गाय अपे विश्वास अपिना काटा तरग मेहम समहारायगे देशपालन मतवाद पवत्तने अंड हदागत् निर्माण वचन शेटे अतीटेक की अंडोनीम तमंगे पवात्म तीन वचन शेटे तम पवात्म एक पवत्तने अंड पुल मत कदागा एक मतुकान एक प्ले करना एक जयग्रहण जनता लबा दिन तवकाल सरटे කරකී කරකී රැවටිනවා ඉතින් 2015 දී ඔබතුමාලට එක අවාසියක් වුණා ඇමරිකානු කෙනෙක් ජනතාව පිළිගත්තා මේ ඇමරිකානු ආස්තියක් ඇවිල්ලා මේක කරනවා හැබැයි දැන් ආයෙත් නැවතත් ඔවුන් එන්නේ ඒක මාතෘකාවටනේ දැන් රටේ දෙයක් නිර්මාණය වෙනකොට තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් ඒක පෙරලා ගන්න පෙරලින පිට හොඳයි කියන්නේ ඒක පෙරලා ගන්න දේශපාලඥ දක්ෂයයිනේ කපටිකූ සූර
ඒ වගේ කට්ටිය දක්ෂයි. ඒ නිසා අපි කියන්නේ ওই මොනවා කතන්දර කිව්වත් රටේ ජනතාවනේ ගිහිලා ඒක කරේ. කවුරු හැසිරෙව්වත් කවුරු මෙහෙව්වත් ගියේ මේ සත්තු නෙමෙයිනේ රූකඩ රොබෝලා නෙමෙයිනේ. හිතප්පප්පුවක් තියෙන බුද්ධියක් තියෙන මිනිස්සුયો තමයි අරගලයේ මූණකටේ දුන්නේ. මේ මිනිස්සුන්ට එක එක්කෙනාගේ වහල්ලු බවට පත් වෙනවා නම් මේ රටේ සමස්ත ජනතාව එතන හිටියානේ. ඒ අරගලයේ තුල මං හිතන අරගලයට සහයෝගය නොදුන්න අතලොස්සයි හිටියේ. ඔය කියන කණ්ඩායම් තමයි හිටියේ. හැබැයි අනිකුත් හැම කෙනෙක්ම හදවතෙන් අරගලයේ තුල හිටියානේ. මේ රටට කෙල වෙනකොට, රටේ ප්‍රශ්න මතු වෙනකොට, රටේ මිනිස්සුන්ට කණ්ඩ නැති වෙනකොට, ඒ අරගලයේ තුල ජයග්‍රහණය කළා තමයි ගෝඨාභය රාජපක්ෂ. ඒක කවුරු මෙහෙවුවත් හොඳ දෙයක් උනේ. ගෝඨාභය රාජපක්ෂ රට විනාශ කරනකොට, රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් විනාශ කරනකොට ඒක කවුරු මෙහෙවල හරි අවසන් කරපේක හොඳයි. හැබැයි එතනින් එහාට යනකොට අපිට තියෙනවනේ බුද්ධියක් සහ හදවතක් හැඟීම් දැනීම් කියන දේවල්. ඒ නිසා අපේ මනෝමය භාවයට අනුව අපි මේක හසුරුව ගන්න ඕන. මං හිතන්නේ හොඳයි එක එක්කෙනා තමන්ගේ වාසි වෙනුවෙන් කතා කරනවා පැසකින් තියලා තමන්ගේ විඥාණයට අනුව ඇත්ත අවබෝධ කරගෙන තමන් එක එකාගේ රූකඩ බවට පත් වෙන්නේ නැතුව මේ රටේ දේශපාලඥයින් වගේම ඡන්දදායකින් යුත් අපි ඉල්ලනවා තමන්ගේ බුද්ධි මහිමය අනුව රට ගැන හිතලා තීන්දුව తీරන ගන්න ඕන හොඳයි කියන එක. ඇයි ලොකු චෝදනාවක් කළා මේ අරගලයට පෙර ඔවුන් සැලසුම් කරලා තිබ්බේ ජනාධිපතිතුමයි හමුදා ප්‍රධාන නිලධාරී ජනාධිපති මන්ත්‍රීට කොටු කරලා ඔවුන්ව මරා දාන්න කියලා. යුදමආක්‍රමණයෙන් එන්න පුළුවන් විදේශ රටවලින් අපේ රටේ මේ 120යි ඒකෙමුත් 120ම ආවේ නෑනේ ඔය අරගලයට. ඒතකොට ඒක පාලනය කරගන්න බැරි හමුදාවක් නම් අපේ රටේ තියෙන්නේ. කරුණා කරලා මේ පාලනය කරන කට්ටිය මේකෙන් අයින් වෙලා යන්න. එහෙනම් ඔය කියන චෝදනාවලුත් එක්ක මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂගේ අසාර්ථකභාවය තමයි එතනත් කියන්නේ. ගෝඨාභය රාජපක්ෂත් එක්ක එකට දීග මගුල් කාපු කට්ටිය සියලු දෙනාගේම අසාර්ථකයි. ඒ ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙමෙයි. එහෙනම් එක කණ්ඩායමක් මේක ඉන්නවනම් ඒ කණ්ඩායමටම පුළුවන් වෙනවනම් මේ අරගලය පාලනය කරගන්න. අරගලය එක්ක ගහලා පාලනය කරන්න ඕනේ. එහෙම නැත්නම් අරගලයේ ඉල්ලීම් වලට සාධාරණ ඇහුම්කන් දීලා ඒක පාලනය කරගන්න. ඒ කිසිම දෙයක් ඔය කිසි කණ්ඩායමකට කරගන්න බැරි වෙච්ච ඉඳන් දැන් තමන්ට ලැබිච්ච ඇමතිකම් නැති වෙලා තමන්ට ලැබිච්ච වරප්‍රසාද ටික නැති වෙලා තමන් ගම් වලින් ජනතාවගේ හදවත් වලින් කොන් වෙලා ප්‍රතික්ෂේප වෙලා තිනකොට අයපව් ජනතාව ගාවට යන්න ඉතින් විවිධ කතා කියන්න ඕනේ. ඉතින් ඒ කියන කතා අහන එකයි බුද්ධියෙන් ධාරණය කරගන්න එකයි කියන දෙකක්. ඒ නිසා කයෙන් අහන දේ බුද්ධියට දා ගන්නකොට පෙරලා ෆිල්ටර් කරලා දා ගන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද දාන්නේ? පොතක් තමයි. ඔව් පොතක් නේ ඉතින් ඉදිරිපත් කරේ ඉතින්. පොත ඇතුලේ තවත් පොත් තියෙනවා ඉතින්. ඒකයි අපිට කියන්න තියෙන්නේ. ඔක්කොම නෑ ඒක තමයි කියන්නේ. අපේ රටේ හරි මිනිස්සු අඳුර ගන්න බැරි වුණානේ. මම කියන්නේ රනිල් වික්‍රමසිංහ 2005 මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වුණා නම් මම හිතන්නේ මේ රට ওই තත්ත්වයට පත් වෙන්නේ නෑ. ඒ වෙලාවේ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කළා. එතුමාගේ තිබෙච්ච හැකියාවන් දිය වෙනවා. අපි දන්න වයසට යනකොට කෙනෙක්ගේ හැකියාවන් ෂේ වෙනවා. තමන්ගේ ශක්තියින් මේ අඩු වෙලා යන්නේ. එතකොට වයසට යනකොට මානසික හිතන චින්තනය අඩු වෙනවා. මානසිකව දන්නවනේ අපේ දැන් වයසක 75ක් විතර අපේ 100 කෙනෙක් ගන්නකෝ. එයා හිතන දේවල් ප්‍රකාශ කරන දේවල් හරි විහිළු. ඉතින් එහෙම කෙනෙක් දැන් අර වෙලාවේ එයාව හොඳ නැහැ, හොරා, කොටියා ඔක්කොම කියලා ප්‍රතික්ෂේප කරලා පැත්තකට දාලා අවුරුදු 75ක් විතර වෙලා මානසික අර මොනවද මට ඒක කියන නම එන්නේ නැහැ. මේ එහෙම තත්ත්වෙට පත් වෙච්ච කෙනෙක් පත් කරගෙන දැන් මේ ඔක්කොම කර. අපි කියන්නේ අද ඒ එදා වෙච්ච එකේ මිදුරු දිගුවක් එනවා. අද සජිත් ප්‍රේමදාස කියන ජනතාව ගැන හිතන ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් පෑ 24 න් වෙහෙසෙන්න පුළුවන් ඒකවම තමන්ගේ රාජකාරිය කරගත්තු මෙරට ආදරය කරන හොරකමට දූෂණයට තිත දෙන්න පුළුවන් පෞල් සංස්ථාවක් නඩත්තු කරන්නේ නැති පුද්ගලයෙක් මෙරටේ දේශපාලන ශේෂ්ත්‍රයේ ඉහළ ඉන්නවා. දැන් එයාගේ කකුලෙන් අල්ල පොළොවේ ගහලා මෙරට විනාශ කරන්න මේ උත්සාහ කරන්නේ. එනිසා එදා 2005 කරපු වැරද්දම අදාය පහු කළ තව අවුරුදු සජිත් ප්‍රේමදාස මෙත්මනත් අවුරුදු 75ක් විතර වුණ පස්සේ මෙයා තමයි පොර කියලා ගිහිල්ලා පුටුවේ වාඩි කරලා වැඩක් නැහැ. එනිසා සජිත් ප්‍රේමදාසට වැඩ කරන්න පුළුවන් වෙලාවේ සජිත් ප්‍රේමදාසට හෘදයට අනුවම මේ රට ගැන කැක්කුමකින් වැඩ කරන පුද්ගලෙක් විදියට මේකේ Tamanට ගොඩනගන්න පුද්ගලික න්‍යාය පත්‍රයක් නැතුව රට තමා එකම න්‍යාය පත්‍රය කරගෙන වැඩ කරන පුද්ගලෙක් මේ රටේ දේශපාලන තුල ඉන්නවා. ඒ පරණ වැරදි අඩුපාඩු හදාගෙන මේ විවේචන පැත්තකින් දින අංග සම්පූර්ණ මිනිස්සු මේ රටේ හොයාගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි සත්භාවයෙන් රට ගැන හිතන පුද්ගලෙක් ඉන්නවනම් ඒ සජිත් ප්‍රේමදාස. ඒ නිසා මම කියනවා මේ රටේ අය හොයාගන්න දෙයක් නැහැ. චරිතයක් නිර්මාණය වෙලා තියෙනවා. ඊගාව ජනාධිපතිවරයා බවට සජිත් ප්‍රේමදාස මහත්මව පත් කරගන්න දේශපාලන කුමන්ත්‍රණ දේශපාලන කතිකතා විවේචන සියල්ලම පැත්තකින් ඉඳලා මම හිතනවා මේ රටට සාධාරණයක් කරන්න පුළුවන් නායකයෙක් සජිත් ප්‍රේමදාස කියලා. ඔබතුමාලා ඔහොම කිව්වට ඔබතුමාලාගේ මතයෙන් කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ නෑ. ඒගොල්ලෝ තමයි සුසු කියලා. නෑ ඒක තමයි මිනිසුන්ට මම කිව්වේ ඉතල බුද්ධියක් තියනවා කියලා. විඥානයක් තියෙනවනේ. කරන ක්‍රියාකලාපයන් ඉතිහාසයේ මේ සියලු දේවල් සාක්ෂි දරනවනේ. ජේපී එක කියන්නේ කවුද? මේ රටේ දේශපාලන හෝ ත්‍රස්තවාදී කණ්ඩායම් කීර්තිමුණ මේ රටේ LTTE එකයි ජනතා විමුක්ති පෙරමුණයි.
එතකොට තාම තැනකදී ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්ත ක්‍රියාවලින් අයින් වෙලා කියලා අපිට ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මෙරටට වින කරපු කණ්ඩායමක් තමයි ජනතා විමුක්ති. LTTE එක වගේම ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මෙරටේ සංවර්ධනයට බාධා කරපු විවිධ අවස්ථාවල 71 88 89 ඊට පස්සේ 94 චන්ද්‍රිකා ගේන්න 2005 මහින්ද රාජපක්ෂ ගේන්න 2007 පත්විච්චු රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව දැන් අද හොඳයි කියලා කියන රනිල් වික්‍රමසිංහ 2001 ආණ්ඩුවක් අදලා රිනවෙච්ච ආර්ථිකයේ ගොඩනගලා යුද්ධයක් නතර කරලා විදුලි කැපිලි කප්පාඩු කරලා ඒ යන ආණ්ඩුව වට්ටන්න ජනතා විමුක්ති කටයුතු කරා 2005 මහින්ද රාජපක්ෂ කියන මෙයාලම කියන මහවරා ගේන්න කටයුතු කරා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කියන කතා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කියන කතා කියන එක අපි හොඳට දන්නවා. හැබැයි සජිත් ප්‍රේමදාස කියන්නේ තමන්ගේ පියාට මෙරට අවසන් කරන්න බැරි වෙච්ච මෙහෙවර අවසන් කළා තමන්ගේ ප්‍රියාට කලගුණ දාලා ගන්න නැත්නම් පියෙක්ගේ යුතුයකම ඉෂ්ට කරන පුතෙක් විදියට පත් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න දේශපාලනය කරන එකම චරිතයක් ඉන්නවා නම් ඒ සජිත් ප්‍රේමදාස කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා මිනිස්සු රවට්ටන්න මිනිස්සු රැවටෙන්නවට වැඩිය මම හිතන්නේ මේ තියෙන දෙයින් අපි ප්‍රයෝජන ගන්න එක තමයි වටින්. සජිත් මහත්තයා තරහ කරන්න වෙන්නේ රයිල් මහත්තයෙක් පොද පොට්ටුවේ කට්ටියගේ අවුලක් නැහැ ජනතා කැමැත්තනේ. එයායි තමයි රයිල් මහත්තයා තමයි අපේක්ෂකයා. පොහොට්ටුවේ සමහරක් කියන රනිල් අපේක්ෂකයා කියලා පොහොට්ටුවේ සමහරක් කියනවා අපි වෙනම අපේක්ෂකෙක් දානවා කියලා. ඉතින් බලන්නෙමු අපි ජනාධිපතිවරණ නාමෝජනා කැඳවනකොට නාම අපි තරඟයට යනකොට බලමු. ඉතින් තුන් කොන් සටනක් වේද දෙකොන් සටනක් වේද තනියම නැත්නම් රේස් එකේ දුවන්න වෙයිද දන්නේ නැහැ සජිත් ප්‍රේමදාස. අපි බලන්නෙමු. අපි හිතනවා සජිත් ප්‍රේමදාස තනියම දුවයි කියලා රේස් එකේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙකුමක්